Teliya teliya. ඔන්න අද අපි ඇවිත් ඉන්නේ ගාල්ල උණවට ප්‍රදේශයේ තියෙන වැල්ල දේවාලය බලන්න. ඉතින් ගාල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ප්‍රදේශයක් ලෙස උණවටුන හඳුන්වන්න පුළුවන්. ඉතින් උණවටුන මංසන්ධියේ ඉඳලා කිලෝමීටර් භාගයක් පමණ දුරින් සුන්දර උණවටුන වෙරළ තීරයෙන් වට වෙලා තියෙන, ඒ වගේම වෙරළ තීරයට ඉහළින් පිහිටලා තියෙන කුඩා කන්දක් මත තමයි මේ පොන්නේවන්ත වැල්ල දේවාල භූමිය පිහිටලා තියෙන්නේ. වැල්ල දේවාලය ක්‍රිස්තු වර්ෂ 14 සිට 16 වෙනි සියවස දක්වා විහිදුන කෝට්ටේ රාජධානී කීර්ති කලා කියලා තමයි ජනප්‍රවාදවල හැඳින්වෙන්නේ. ඉතින් වැල්ල දේවාලයටම අයත් මෙම කොටස නැත්නම් මේ දේවාලය කැප කළ තියෙන්නේ දෙවියන් සහ එහි වැසියන්ගේ ආරක්ෂකයෙකු ලෙස විශ්වාස කරන පත්තිනි දේවතාවියට තමයි. ඉතින් මේ ගාලු නගරය අලංකාර කරන ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි ස්වභාව ධර්මයේ චමත්කාර සිත මක්කන රෝමස්සල කඳුවෙටිය. ඉතින් මේ ඉන්න පුණ්‍ය භූමිය පිහිටලා තියෙන්නේ රෝමස්සල කඳු පාමුල තමයි. ඉතින් ඉමක් කොනක් නොපෙනෙන මේ මහමුහුද තියෙන රළපෙළ වෙරළට ඇවිත් අහුරු අහුරු වැලි පා කරමින් නොබිලුණු වෙරළත් යළි යළි මවමින් මේ කරන වික්‍රමය කොයි තරම් නම් සුන්දරද. ඉතින් අපි සතුටෙන් ඉන්න නම් මේ හිත වැල්ල වගේ කරගන්න ඕන. මොකද කොච්චර බර අදියුණ ඊළඟ රැල්ලෙන් මැකින නිසා. ඉතින් අපිට මේ පේන්න තියෙන වැල්ල දේවාල විහාරස්ථානයේට අවුරුදු 10,000 ගණනක පෙර ඉතිහාසයක් තියෙනවා.
ඉතින් අපි දැම්මේ ඉන්න වැලි දේවාල විහාරස්ථානය ඉහළ කොටසේ ජයශ්‍රී මහාබෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කර තිබීමද මේ විහාරස්ථානයට විශේෂත්වයක් වෙනවා. දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන මේ වැලි දේවාලයට දෙවොල දෙවියන් ඔරුවක ආධාරයෙන් වැඩම කරලා මේ ගල්තලාව මත භාවනානුයෝගීව වැඩ සිටියක් කියලා තමයි ජනප්‍රවාදවල දැක්වෙන්නේ. ඉතින් මේ දේවාලයේ මේ පේන පහල කොටස සත් මහා දේවාලයන් ඉන්න සමන්විත වෙනවා. සුනාමි ඇවිල්ලවත් කරදරයක් මුලින් නැහැ මේවට. මේවා හෙල්ලුම් නැහැ කොහොමද? ඔය පහනවත් ජීන. ආ ඇත්තද? ඔව්. ආ මේ පහන තමයි ඔය ආදත් පතු කරන්නේ. ආ ඒක හැමදාම ඔය විදියට නානෝනේ මංගල්ලි කරලා පූජා බල්ටි වල පස්සේ වහන්න. ආ වහනවා. අපි දන්නේ පූජා බල්ටි එහෙම දෙන්න පුළුවන් කියලා මේ වේද. පුළුවන්. ඒ කියන්නේ කෙමුරු දවසක් වෙන්න ඕනේ නෑ එහෙම. ආ අපි අතියේ දවස් හතම අපි ඉන්නවා. ආ ආ. මංගලකාර පජිතං බවබාරහානං ලකුජමංගරණතං යදි දේව දේවං දිනේන්ද්‍රිය මුද පවරං සිරසා නමාමි නාතපති නිදදේ මුණ්ඩ සුරින්ද වාහල අය දෙවොල් දෙවියං සිවුවරයි සිවර දෙවිඳුන මාම් විෂ්ණු දේවං කරුවං. මේ මහා හඬින් පිදෙන රළ කෙටිවල සමුද්‍ර ഘോഷාව විඳින්නත් රළ පාගා වෙලෙන්නේ එවිතින්නත් මේ වගේ සුන්දර ලස්සන වෙරළ තීරයකට එන්නම ඕන. ඉතින් මේ මහා මුහුදු වෙරළේ නවතා තියෙන මේ බෝටු ඔරු විටක මට නම් පේන්නේ විඩා හරින මහල්ලන් වගේ.
ඉතින් මේ වැඳ දේවාල උත්සවය කියන්නේ දකුණු පළාතට ආවේනික හරිම ලස්සන සුන්දර හැමෝම ආසාවෙන් යන උත්සවයක්. ඉතින් මෙම මංගල්‍ය පුරා දින හතක් පැවැත්වෙනවා. තුන්වෙනි දවසේ තමයි යටගල විහාරස්ථානයේ සිට වීදි සරමින් නැවත වැඳ දේවාලයට පෙරහැර පැමිණෙන්නේ. ඉතින් හත්වෙනි දවසේ මහා දේව දානයෙන් පසුව තමයි මංගල්‍ය අවසන් වෙන්නේ. ඉතින් ඔන්න මේ ස්ථානයේ තමයි කිරිදානය හැදෙන්නේ. ඉතින් එන ඕනෑම කෙනෙක්ට පිටි කොටලා, පොල් ගාලා, ඒ වගේම පිටි හලලා මේ පුණ්‍ය කර්මයට අපේ ශ්‍රමදායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මමත් පිටි කොටලා මගේ ශ්‍රමදායකත්වය ලබා දුන්න කිරිදානය හදන මේ පුණ්‍ය කර්මයට. ඉතින් මේ පුංචි කඳුකැටේ උඩ තියෙන මේ පුණ්‍ය භූමියේ අසිරියත්, මේ මහ මොහොත පිඳගෙන ඉන රළගෙඩිවල චමත්කාරයත් විඳිද්දි කාලයත් අපිට නොදැනීම ගත වෙනවා. ඉතින් ඒ නිසා වැලි දේවාලයේ වීඩියෝ මෙතනින් හමාර කරන්න තමයි අපි මේ සූදානම. ඉතින් අපි ආයෙත් හම්බෙමු මේ වගේම ලස්සනම ලස්සන අලුත් ට්‍රැවල් වීඩියෝ එකකින්. Travel Jeenu YouTube channel subscribe karala notification bell icon ekak click karala dikata ma bittek ekata illa inne oyala hemotama suba dawasa.